රජය පුරසාරන් දෙනවා අස්වැසුම වැඩි කරනවා කියලා. අස්වැසුම කියන වැඩසටහන හරහා මිනිස්සුන්ව ඡන්දය සලහා ඉලක්ක ගනිමින් රැවටීමක් තමයි මේ කරන්නේ. අස්වැසුම 7515000 දුන්නට අපේ ජනගහණයෙන් එක පුද්ගලයෙකුට අවම වශයෙන් ජීවත් වෙන්න 16500කට අසන මුදලක් වුණා. හතර දෙනෙක් ඉන්න පවුලකට තමයි මේ 15000 හම්බෙන්නේ. සැබෑවටම දරිද්‍රතාවයේ තුරන් කිරීමට අවශ්‍ය වෙලා තිබ්බනම් මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න ඕමනාවක් තිබ්බනම් පළවෙනි කාරණාව තමයි ආදායම් උපයන ක්‍රම රට තුල නිර්මාණය කරන්න ඕනේ. අනිත් එක තමයි ඉතිරි කිරීම සඳහා අවශ්‍ය දැනුම. ඒ සඳහා මිනිසුන් යොමු කිරීමක් ඇති වෙන්නේ. මිනිසු සෝෂල් එම්පවර්මන්ට් එකකට ගෙනියන්න ඕනේ. මේ ඇති වෙලා තියෙන දුගී භවයේ දුෂ්ට චක්‍රයෙන් මුදව ගන්න පුළුවන් විදිහේ කිසියම් ආකාරයක වැඩපිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක වෙලා නැහැ කියන එක තමයි අපිට පැහැදිලිවම පේන්නේ. ක්‍රියාත්මක වුණා නම් හැම වැඩපිළිවෙලක්ම ක්‍රියාත්මක වෙන්නේ ඡන්දේ ඉලක්ක කරගෙන විතරයි. අපි ජාතික ජනබල වේගයේ යෝජනා කරන විදිහේ මේ රටේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයට අරන් ගිහිල්ලා සැබෑවටම මිනිසුන්ට නිෂ්පාදනයේ ප්‍රතිඵල හැමෝටම භුක්ති විඳින්න පුළුවන් විදිහේ ආර්ථික තත්ත්වයක් තමයි අපි යෝජනා කරන්නේ. ඒ නිසා අපි යෝජනා කරන්නේ මිනිසුන්ට මේ රැවටීම් වලට අහු වෙන්න එපා. සැබෑ තත්ත්වයේ තේරුම් අරගෙන මේක සැබෑවටම ඔබේ ජීවිතය යහපත් කරන්න පුළුවන් දේශපාලන ක්‍රමවේදයකට මෙරට පරිවර්තනය කරන්න එකතු වෙන්න කියලා.